මෙවර පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ ඒකල ඡන්ද ක්‍රමයට බැව් ඔබ දන්නවාද? පළාත් පාලන මැතිවරණ පනතේ සංශෝධන දැන් බලගැන්වී ඇති නිසා ඔබ මෙවර ඡන්දේ භාවිතයේදී අලුත් ආකාරය පිළිබඳව දැනුවත් විය යුතුය. මෙම ක්‍රම යටතේ එක් පළාත් පාලන ඒකකයක් කුඩා ඒකක රාශියකට බෙදාවෙන් කෙරේ. එවිට ඔබ ජීවත් වන කුඩා ඒකකයේ නියෝජනය කරන නියෝජිතයෙක් තෝරා ගන්නට ඔබට අවස්ථාව ලැබේ. එක් පක්ෂයකින් හෝ ස්වාධීන කණ්ඩායමකින් එක් අපේක්ෂකයෙකු බැගින් නියෝජනය වන ලෙස මෙම කුඩා ඒකක සඳහා තර්ග කළ හැකිය. එක් පුද්ගලයෙකුට වඩා අපේක්ෂකයන් ඉදිරිපත් කළ හැකි බහු ආසනද මෙහිදී බෙදා වෙන් කර තිබේ. ඒකල ක්‍රම යටතේ තෝරා ගන්නා අපේක්ෂකයන්ට අමතරව සමානුපාතික ක්‍රමය යටතේද නියෝජිතයින් කීප දෙනෙක් ඒ පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් වලට ලැබෙනු ඇත. මෙම පළාත් පාලන මැතිවරණයේදී දැකිය හැකි සුවිශේෂ ලක්ෂණය නම් සෑම පක්ෂයකම නැතහොත් ස්වාධීන කණ්ඩායමකම 25% ප්‍රතිශතයක කාන්තා නියෝජනයක් අනිවාර්යයෙන්ම තිබිය යුතු වීමයි. ඡන්ද පත්‍රිකාවේ ඇත්තේ පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ සලකුණ පමණි. ඔබගේ ඡන්දය බලපැවැත්වෙන්නේ ඔබගේ බල ප්‍රදේශයේ අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් පමණකි. ඡන්දය දීමෙන් පසුව එතනම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන බවට පත්වේ. ඔබගේ ඡන්දය ලබා දීම පිළිබඳව දැනුවත් වන්න එක්සත් ජාතික පක්ෂයේ දැනුවත් කිරීමක්.